රාතුන් වහන්සේගෙන් අවසරයි. ඉස්සෙල්ලා මේ නගසිටි මහත්මයා ප්‍රශ්න කර ප්‍රශ්නෙට මම අදාළව මේ ප්‍රශ්නය ඒ ස්ථාන හතර දැක ගැනීම පමණක් ඇතිද? නෑ නෑ නෑ. ඒ ස්ථාන හතර දැක ගන්නට මිනිසු කොච්චර ඉන්නවද? දැන් ඒ පන්සලේ හාමුදුරුවෝත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික, ඒ ගමේ මිනිසුත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික. වැඩක් වෙනවද? නෑ. කාටද මේකෙන් වැඩක් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සද්දස්ස කුල පුත්තස්ස දස්සනියම් සංවේදනියම්. චත්තාරිමානි තානානි. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මේ සද්දෝ හෝති වුණොත් සද්ධර්මය තේරුම් අරගෙන සද්දා ඉන්ද්‍රිය මතු වුණොත් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස. දැන් ඔබ මේ කොච්චර බුද්ධාගමේ වැන්දත් පිදුවත් යඩුවත් පැතුවත් ඔබ සද්දස්ස කුල පුත්තස්ස නෙමේ හිටිය අසුතවා පුතුජනෝ. ඔබට පුළුවන් වුණොත් යම් මොහොතක ඔබගේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයට එන අරමුණු හේතුඵල දහමට බහාගලපා ධර්මයට සූත්‍රයට ධර්මයට බහාගලපා හේතුවෙන් වැරදි හේතුවෙන් බෙන් වෙන්න. ණය විනයට සසඳා ණයෙන් මිදින්ටත් පුළුවන් පුළුවන්. ඔබ සද්දෝ හෝති වෙනවා, සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා, ඔබ සද්දස්ස කුල පුත්තස්ස. එන්නේ සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් මේ ස්ථාන හතරෙන් එකකට ගිහිල්ලා නිකං ගියාට හරියන්නේ නැහැ. ගිහිලා නිකං පඬුරක් බැන්දට පූජාවක් කළාට පානපත්තු කළාට මල් පූජ කළාට හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බෝසත් අවස්ථාවේ ඔය බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා කරගත්ත දේ ඔබත් කරගන්න ඕන. මොකද්ද බුදුහාම බෝසත්තුමා ඔය බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා නික්ලේශී සිතක් ඇති කරගත්තා. ඔබත් ඔය බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ බුදුහාමුදුරුවෝ කරගත්ත දේ සිහිපත් කළා. ඔබේ හිතේ ඒ වර්තමාන මොහොතේ විනාඩි පහකට රාගයෙන් තොර වීතරාගී, ද්වේෂයෙන් තොර වීතදේශී, මෝහයෙන් තොර වීතමෝහී සිතක් ඇති කරගන්න ඕන. ඔබ සද්දස්ස කුල පුත්තස්ස වුණොත් ඔබට ඒක කරගන්න පුළුවන්. ඒ විදියට රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ශක්තියක් ඔබ තුළ එතන තිබුණා නම් ඒක නික්ලේශී ශක්තිය. ඒ නික්ලේශී ශක්තියෙන් ඔබ සත්‍යක්‍රියාවක් පතුරවනවා, සුදු කිරණ ශක්තියක් විශ්වයට පතුරවනවා. ඒ සුදු කිරණ ශක්තියත් සමග ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඒක උන බව, ඒ බුද්ධ ශක්තියට අනුගත වූ බව ඒ මොහොතේ හෝ ඒ අවස්ථාවේ හෝ කොයි වෙලාවක හෝ ඔබට පසක් කොට තේරුම් ගන්නවා. ඔබ තුළ වෙනසක් ඇති වෙනවා අධ්‍යාත්මික වශයෙන්. පැහැදිලි කිරීමට බොහොම පිං. සුභාංශයට නිරෝගී සම්පත් දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා.